ගමනේ මං කතා කරේ ඉස්සෙල්ලා ඩෙන්ටි රිලේෂන් ගැන ඊගාට ඒක මං පැහැදිලි කරන්නේ මොකද්ද කියලා. ඩෙන්ටි රිලේෂන් එක කියන්නේ අර එකම කාටිසියන් ප්‍රොඩක්ට් එක තියෙන ඕන විදිහට ගන්න එක තමයි ඩෙන්ටි රිලේෂන් එක කියන්නේ. ඩෙන්ටි රිලේෂන් එක ගත්තාම ඕඩර් පෑස් ගන්නකොට AA වගේ තියෙනවනේ, 1 1 2 2 3 3 ආන් මේ විදිහට රිලේට් වෙන ඒවා. ඒ කියන්නේ එකම අවයවයක අවයවයක k අවයවයකටම රිලේෂන් එකක් දක්වනකොට තමයි ඒකට ඩෙන්ටි රිලේෂන් එක කියලා කියන්නේ. ඊට පස්සේ මේක වල ඩෙෆිනිෂන් එක දෙනවා ඉන්වර්ස් රිලේෂන්ස් වල. ඉන්වර්ස් රිලේෂන් ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් එහෙම අපි ගන්නෙ මොකද්ද? F F ඉන්වර්ස් ඒ කියන්නේ මොකක්ද නැහැ ඉන්වර්ස් එක. සිංහල නම මතක නැහැ. සිංහල මොන්නේ මේ එතකොට ඒකල කියනවා let r be a relation from a to b. The inverse of R is denoted by R minus 1. E is the relation from B to A, which consists of those ordered pairs. Again, R කියන එක අපි ගත්තොත් එහෙම මේ relation එක R කියන relation එකක් තියෙනවා. ඒ R කියන relation එක අපි ලියන්න පුළුවන්නේ අපි capital A වලින් capital B ට යනවා නම් AB කියන්නේ simple AB කියන්නේ AB වල element කරනවා නම් අපි ලියන්න පුළුවන්. ඒ කියන එක capital A වල element එකක් වෙනවා and b කියන එක මොකේ element එකක් වෙනවද capital b වල element එකක් වෙනවා. මේ විදිහට අපි ලියන්න පුළුවන් මේ relation එක. ඒ කියන්නේ r කියන set එක විදිහට ගන්න පුළුවන් අපි අර්ථ දක්වන්න පුළුවන්. එතකොට r inverse කියන්නේ මොකද්ද ඇත්තටම? r inverse කියන්නේ අපිට r inverse set එක ලියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් දන්නවනේ අර අපි y සමානයි fx කියන මොකද්ද? fx කියලා එකක් ගත්තොත් f inverse y සමානයි x. ඒ කියන්නේ y සමානයි x නම් f inverse x සමානයි y. ඒ වගේ inverse ගන්න අපි ගන්න inverse කරනකොට ඒ කියන්නේ xy මාරු වෙනවා. xy තියෙන දේ මාරු වෙනවා. ඒ වගේම තමයි මෙතන inverse එක ගද්දි මෙතන කරන්නේ ba මාරු කරනවා. හරි අපිට ඒ විදිහටම ලියන්න පුළුවන් ab කියන්නේ මොකක් වෙනවද? ab කියන්නේ element එකක් වෙනවා r වල. හරි ඔන්න ඔය විදිහට තමයි ඒකොල්ලෝ මේ ඉන්වර්ස් රිලේෂන් එක අර්ථ දක්වන්නේ. හරි ඒකත් එක්ක ඒකල්ලෝ එක්සැම්පල් එකක් දීලා තියෙනවා. ද රිලේෂන් x is greater than y. ඉන්වර්ස් එක මොකද්ද? ඒකේ අනිත් පැත්ත ඉන්වර්ස් එක කියන්නේ සමනින් අනිත් පැත්ත කියන්නේ දන්නවනේ ඉන්වර්ස් එක අනිත් පැත්ත ගන්නවට. x is greater than y. ඒ කියන්නේ y is less than නැත්නම් smaller than x. ඒක හරිනේ. ඉන්වර්ස් එක ගන්නකොට ඒ කියන්නේ y x කියන එකත් අනිත් පැත්තන රිලේෂන් එකත් අනිත් පැත්ත වෙනවා. රිලේෂන් එක තමයි greater than වෙනවා කියන එක. රිලේෂන් එකේ අනිත් පැත්ත කියන්නේ smaller than. ඒ කියන්නේ ඊට පස්සේ y x මාරු වෙනත් එක්ක y is smaller than x. හරි. ඊට පස්සේ මේකේ සාමාන්‍යයෙන් ගණන් හදනකොට වැදගත් භාවයක් තියෙන ඩෙෆිනිෂන් එකක් තමයි ඊගාඩ මේකල දීලා තියෙන. ඒ කියන්නේ ගොඩක් ගණන් හදනකොට මෙතනින් පස්සේ තියෙන ඩෙෆිනිෂන් සහ තියරම් මේකල වැදගත් භාවයට හරවලා තියෙන රිලේෂන් වල වැදගත්ම සෙට් එක මේක. ඒකල ඩෙෆිනිෂන් එක දිලා දෙන පොඩ්ඩක් ලොකු ඩෙෆිනිෂන් එකක්. Let R be a relation on set on a set A. We say that R is reflexive. ඒ කියන්නේ මොකක් හරි R කියලා රිලේෂන් එකක් අපිට ගන්න පුළුවන්. කැපිටල් R කියලා රිලේෂන් එකක් ගත්තොත් ඒ කියන්නේ මේ රිලේෂන් එක අර්ථ දක්වනවා A කියලා සෙට් එකක් සඳහා. කැපිටල් A කියන සෙට් එක සඳහා තමයි මේ R කියන රිලේෂන් එක අර්ථ දක්වන්නේ. හරි ඒක තේරුම් ගන්න ඕනේ. කැපිටල් A කියන සෙට් එක සඳහා R කියන රිලේෂන් එක අර්ථ දක්වනවා. එහෙම අර්ථ දක්වනකොට අපි කියනවා මේ R කියන රිලේෂන් එක රිෆ්ලෙක්සිව් කියලා. රිෆ්ලෙක්සිව් R කියන රිලේෂන් එක රිෆ්ලෙක්සිව් වෙනවා. ඒ වෙන්නේ මොකක් වුණොත් විතරක්ද? ARA ඒ කියන්නේ ඒ කියන එලිමන්ට් එකක් ගත්තොත් ඒ කියන එක කැපිටල් A වල එලිමන්ට් එක ගන්න ඒ කියන එලිමන්ට් එක රිලේට් වෙන්න ඕනේ. ඒ කියන්නේ R කියන සම්බන්ධය දැම්මට පස්සේ එන උත්තරේ ඒ කියන එකම වෙන්න ඕනේ. ඔහොම වෙනවා නම් විතරක් රිෆ්ලෙක්සිව් කියලා කියනවා. ඒ කියන්නේ මේක ඇත්තටම මේකල දෙන්නේ ඩබල් ඉම්ප්ලිකේෂන් එක. ඒ කියන්නේ රිෆ්ලෙක්සිව් R කියන රිලේෂන් එක රිෆ්ලෙක්සිව් වෙනවා නම් ARA කියන එක ට්‍රූ වෙනවා. මේක ට්‍රූ වෙනවා. ARA කියන සම්බන්ධය ට්‍රූ. හරි ඒ වගේම තමයි ARA කියන සම්බන්ධය ට්‍රූ වෙනවා නම් ඒ කියන්නේ R කියන රිලේෂන් එකක් A කියලා සෙට් එකකට හඳුන්වලා දීලා තියෙද්දි ARA කියන රිලේෂන් එක
ඒ ආර්ය කියන එක අපි ගත්තත් එහෙම මේක ට්‍රූ වෙනවා. ඒ කියන්නේ ඒ කියන එක සිම්පල් ලේවලටම රිලේට් වෙනවා කියන අදහසනේ තියෙන්නේ. ඒක සත්‍යයක්. ඒක ට්‍රූ නා. ඒක ට්‍රූ නම් ඒ රිලේෂන් එක රිෆ්ලෙක්සිව් වෙනවා. හරි? ඕක බලන්න ඒකල කියලා තින්නේ රිෆ්ලෙක්සිව් if and only if a r a for every a in a. හරි? ඒක ලියන්න ඕනේ නැහැ නේ මේ ටියුට් එක බලන්නම් ඉන්නේ Tamanට තේරෙනවා. හරි? ඒක කියන්නේ දැන් මම මේ විස්තර කිරීමන්නේ කරන්නේ. ඊට පස්සේ ඒ ගාන කියනවා symmetric කියලා කියනවා. ඒ කියන්නේ r කියන රිලේෂන් එක symmetric වෙනවා කියලා කියනවා. symmetric වෙන්නේ මොකක් වුණත් විතරද? ඒකවල කියන මේ විදිහට අපිට symmetric කියලා මේ ෆන්ක්ෂන් එක කියන්න පුළුවන්. r කියන එක නෑ මෙහෙම ගන්නම්. a කියන එක r කියන රිලේෂන් එක සම්බන්ධ වෙනවා b ට. මේක ඉම්ප්ලයිස් කරන්න ඕනේ මෙහෙම සම්බන්ධතාවයක් තියෙනකොට a කියන එක b ට සම්බන්ධයක් දක්වනකොට a කියන රිලේෂන් a ඒක අපිට ඉම්ප්ලයිස් කරොත් එහෙම b කියන එකත් a ට සම්බන්ධතාවයක් දක්වනවායි කියලා. හරි? මේ මෙතන ab මාරු වෙනවා. ab දෙක මාරු කරනවා. a කියන එක b ට සම්බන්ධතාවයක් දක්වනවා කියන එක ඉම්ප්ලයිස් කරනවා. ඒකෙන් අපිට ඔප්පු කරන්න පුළුවන් b කියන එක a ට සම්බන්ධතාවයක් දක්වනවා කියලා. ආන් ඒ වගේ ෆන්ක්ෂන් එකක්. ඒ කියන්නේ ඒ වගේ රිලේෂන් එකක් තිබ්බොත් අනේ රිලේෂන් එකට කියනවා සිමෙට්‍රික් රිලේෂන් එකක් කියලා. ඒ රිලේෂන් එක සිමෙට්‍රික් වෙනවා කියනවා. හරි? එතකොට මෙතන AB කියන්නේ මොනවද? AB කියන්නේ තර අපි අර්ථ දක්වන අපි කැපිටල් A කියලා සෙට් එකක් අර්ථ දක්වන්නේ අනේ සෙට් එකේම එලිමන්ට් එකක් විදිහට තමයි අපිට ගන්න පුළුවන්. කැපිටල් A කියන්නේ සෙට් එකේම එලිමන්ට් එකක් නෙමෙයි එලිමන්ට් දෙකක් විදිහට ගන්න පුළුවන්. හරි? සිමෙට්‍රික් වෙනවා. එතකොට මේකවල එතන කියනවා symmetric if and only if a r b implies b r a for every a b in a here. ඊට පස්සේ මේකවල ගැන anti-symmetric කතාවක්. anti-symmetric කියන්නේ මොකද්ද? anti-symmetric කියන්නේ a r b කියලා එකක් ගන්නවා. ඒ කියන්නේ a කියන capital A set එකේ තියෙන a කියන value එක b simple b කියන value එකට relate වෙනවා. ඒ වගේම and වලින් ඒකල සම්බන්ධතාවයක් දක්වනවා. මේක relate වෙනවා. ඒ වගේම තමයි b කියන එකත් r වලට a කියන එක රිලේට් වෙනවා. හරි? a කියන එක b ට රිලේට් වෙනවා. ඒ වගේම b කියන එකත් r ට රිලේට් වෙනවා. එහෙම අවස්ථාවක මේක ඉම්ප්ලයිස් කරොත් a සමානයි b කියලා. සෝරි a සමානයි b. හරි. a සමානයි b. අපිට මේ අවස්ථාවේදී කියන්න පුළුවන් මේක ඇන්ටිසිමෙට්‍රික් එකක්. ඇන්ටිසිමෙට්‍රික් වෙනවා කියලා. හරි? මෙතනදී මේ AB කියන හැම එකක්ම for all වෙන්න ඕනේ. يعني මම ඒ කියුවේ නැද්ද දන්නේ? AB කියන හැම එකක්ම A set එකේ තියෙන ඒවා. ඒ කියන්නේ for all AB in capital A කියලා දෙන්නේ. ඒ කියන්නේ AB කියන හැම capital A කියන set එකේ තියෙන හැම අවයවයක්ම සඳහා මේ සම්බන්ධතාව හැම එකම තෘප්ත වෙනවා නම්, ඒ කියන්නේ මේ symmetric එක ගන්නකොට AB කියන හැම අවයවයක් සඳහාම මේ relation එක ARB කියනක implies කරොත් BA ට BRA ට එතන symmetric කියලා කියනවා. එහෙනම් තමයි AB කියන්නේ A set එකේ තියෙන සියලුම අවයවයන් නම් ARB and BRA කියනක implies කරොත් A සමානයි B කියන එකට අපිට කොහොම හරි පෙන්න ගන්න පුළුවන් වුණොත් A සමානයි B වෙනවා කියලා මේ අවස්ථාවේදී එතනින් කියනවා මෙන්න මේ relation එක anti-symmetric කියලා. ඒකල කියන්නේ මෙහෙමයි. Anti-symmetric if and only if ARB and BRA implies a සමාන a equal b for every a b in a capital A. ඒ කියන්නේ for every කියලා කියනවා. ඒ කියන්නේ හැම a b අගයක්ම සඳහා. හරි, ඊට පස්සේ හතරවෙනි එක. මේ එකම definition එක කියන්නේ ඒ definition එකේ හතරවෙනි කරුණ විදිහට ඒගොල්ලෝ කියනවා transitive කියලා එකක් ගැන කතා කරනවා. ඒ කියන්නේ relation එක transitive වෙනවා. relation එක transitive වෙනවා කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ කියන විදිහට relation එක transitive වෙන්නේ අපි ගත්තොත් a r b ඒ කියන්නේ a කියන value එක b කියන value එකට create වෙනවා and b කියන value එක ගත්තොත් b කියන value එක c කියන value එකට relate වෙනවා. හරි, මේකෙන් implies කරනවා වෙලාවකත් මේ දෙකම වෙනකොට මේක implies කරොත් a r c කියලා. ඒ කියන්නේ a කියන එක b ට relate වෙනවා. ඒ වගේම තමයි b කියන එක c ට relate වෙනවා. ඔය අවස්ථාවේදී මේකෙන් අපිට ඔප්පු කරගන්න පුළුවන් වුණා නැත්නම් මේක implies කරොත් a කියන එක c ටත් රිලේට් වෙනවා කියලා අපි මෙතනදී කියනවා මේ රිලේෂන් එක ට්‍රාන්සිටිව් වෙනවා කියලා. හරි, එතකොට ඒක කියලා තියෙන මේගොල්ලෝ ට්‍රාන්සිටිව් if and only if arb and brc implies arc for every
ABC in A. ඒ කියන්නේ අන්න එතන වැදගත් පොයින්ට් එක for every ABC. හරි. හැම ABC යගයක් සඳහා මේක තෘප්ත වෙන්න ඕනේ. හරි. එතකොට තමයි ට්‍රාන්සිටිව් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ එක්සැම්පල් මේක තේරුම් නැති කවුරු හරි ඉන්නවද? මේක එපිටි. මේ ඩෙෆිනිෂන් එක පොඩ්ඩක් වැදගත් වෙන ගණන් හදනකොට ඩෙෆිනිෂන් එක හදන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම ඩෙෆිනිෂන් එකෙන් වගේම තමයි ගණන් දෙන්නේ හදන්නේ. रिलेट एक वेन्ने मुकाक पेन वनांद if and only if मेक वेना वा if and only if a कुडाई b हरे मेतन अपी दांडे संबंधित आवे मेन्ने में a कुडाई हो समान है b गेने मेन्ने में गाना हादरों कोड वैधगत्ते ने मेन्ने में हरे एक अन्य अपी टे मेक पेन्ने का नुना reflexive वेन वाद not symmetric द एक अन्य symmetric द anti-symmetric द transitive द और ने अवस्था हादर पेन्ने का नोन ना a r b गेने का अपी प्रकाशनी संकेतात्मक गान हदन उपयोगी मेन मे असमानता हो दी अभी दिन इतने दी गाण तेक्म दिन ये गाण तेक्म दिन प्रकाशन एह बी अतर दिन संबंध अद्दीन अन्नी संबंधित अभी वेदगत्ते अभी मेक सिमेट्रिक सारी इसलिए रिफ्लेक्सीव रिफ्लेक्सीव आवश्यकता पलवीन रिफ्लेक्सीव विनवे बोलो अभी रिफ्लेक्सीव विनवना ए इन ए අපිට for all කියන මොකද for all a in a ara මේක මොකද්ද වෙන්නේ ara කියන එක implies වෙන මොකද දෙපැත්තම implies වෙන a කුඩයි හෝ සමානයි b sorry a කුඩයි හෝ සමානයි a මේක වැරද්දක් තියෙනවා මේක a කුඩයි හෝ සමානයි a කිව්වහම වැරද්දක් තියෙනවා ඒක false ද a කුඩයි හෝ සමානයි a කියන එක ඕක false නෑනේ මොකද සමාන ලකුණු තියෙනවානේ a කුඩයි හෝ සමානයි a ඒ සමාන වෙන්න පුළුවන් ඒට නැත්තම් කුඩා වෙන්න පුළුවන්. එතකොට මෙතන ඇත්තටම ඔතන ලොජිකල් එක ගත්තොත් එහෙම ලොජික් එක තියෙන a කුඩයි a මේක මෙහෙමනේ තියෙන්නේ a කුඩයි a o a සමානයි a නේ. එතකොට මෙතන a කුඩයි a කියන එක false වුණාට a සමානයි a කියන එක මෙන්න මේක true මේක false. හැබැයි මේ මුළු ප්‍රකාශනයෙන්ම නේ truth value එක මොකද්ද? true කියලා එන්නේ. එතකොට අපිට මේක කියන්න පුළුවන් true කියලා. මේ මේ ඇත්තටම ලියන්න ඕනේ මම මේ मेडिकल लिया हर मम्मी पेहदली लिवे गाँव हदन वगे लिया मेकिंग इंप्लायी अभी दिपेन लिया मेदनी मेकिंग इंप्लायी मेक ट्रू की सारी दंडेपा डबल इंप्लीकेशन दंडेपा मेक इंप्लायी क्या ट्रू की अरे एकमा एक ट्रू अभी मुका ए आर एन ट्रू therefore ar a is true therefore r is reflexive hari apite sambandh apite kiyanna puluwanne mokada hama a ekak sadahama a kudai ho samanai a wenokota ar e kiyanne true wenawa prashnayak nenne asamanathave bindu wetimak kala nenne apita itase gammo symmetric kiyala pennanna kohomada symmetric kiyala pennanan ekollu apita kiyenawa ab kiyana ek implies wenno ne ekeni AR B කියන එක ඉම්ප්ලයිස් කරන්න ඕනේ අපිට BR A කියන එක. අපිට ඇත්තටම AR B කියලා දෙනවද? AR B ඉම්ප්ලයිස් කරන්නේ අපිට AR B කියන්නේ A කුඩයි හෝ සමානයි B කියන එක. අපිට A කුඩයි හෝ සමානයි B කියන එකෙන් ඉම්ප්ලයිස් කරගන්න පුළුවන් නිකන් හදලා බලන්න හදා. ඒ කියන්නේ හදලා බලනවා කියන්නේ මේක බලනවා. එනවද කියලා. A කුඩයි හෝ සමානයි B ඉම්ප්ලයිස් වෙනවද? बी कुड़ाई हो समान है ए की निकट मैं कावड़ा का तो नहीं नहीं मैं का कंट्राडिक्शन नहीं का वो कहता ए की ये नहीं का बी टवड़ा कुड़ा भी नहीं कहता बी की ये नहीं का ए टवड़ा कुड़ाई के ला इंप्लाइज़ नहीं है अरे मैं का कंट्राडिक्शन नहीं का नोको फॉल्स नहीं का नहीं ऐ तो कोटा अभी टक ये ने बह ए आर बी के ने का इंप्लाइज़ नहीं हो के ला बी आर ए वर्ड
එතකොට එතනදී අපිට කියන්න පුළුවන් එහෙම වුණාම ඒක ඉම්ප්ලයිස් වෙන්නේ නැහැ නේ. එතකොට අපිට කියන්න පුළුවන් මේක සිමෙට්‍රික් වෙන්නේ නැහැ. Therefore R is not symmetric. ඊට පස්සේ අපිට කියන්න ඕන R is anti-symmetric. ඒ කියන්නේ anti-symmetric වෙනවද නැත්නම් anti anti-symmetric වෙන්නේ නැද්ද කියලා කියන්න ඕන. එතකොට මොකද කරන්න ඕනේ? ARB කියන එකයි BRA කියන එකයි ගන්නවා. ARB කියන්නේ මොකද්ද? ARB කියන්නේ රිලේෂන් එක හරි දැක්කනේ A කුඩායි හෝ සමානයි B වුණොත් අනිත් පැත්තට වෙන්නේ මොකද්ද? BRA. මේක අපිට ගන්න පුළුවන් B කුඩායි හෝ සමානයි A කියන එක. හරි? B කුඩායි හෝ සමානයි A. ඔය දෙකනේ මේ රිලේෂන් එකේ අර්ථ දැක්කම නම් අපිට ගන්න පුළුවන්. මොකද A කුඩායි හෝ සමානයි B නේ තියෙන්නේ. ඒ වගේ අක්කිනේ. දැන් අපිට ගන්න වෙනවා ARB and BRA. මේකෙන් ඉම්ප්ලයිස් වෙන මොකද්ද? මේ දෙකෙන් ඉම්ප්ලයිස් වෙන්නේ A කුඩායි හෝ සමානයි B and B කුඩායි හෝ සමානයි A. ওই දෙකටම පොදු එකනේ අපිට AND එකෙන් ගන්න වෙන්නේ. ওই දෙකටම පොදු එක මොකද්ද? A කුඩයි B කියන එක දෙකටම පොදුද නැහැනේ. A කුඩයි B වෙනකොට B කුඩයි A වෙන්න බෑ. ඔතන දෙකටම පොදු එක ඇත්තටම වෙන්නේ මේ A සමානයි B කියන එක. A සමානයි B කියන දෙකටම පොදු වෙන. එතකොට මෙතනින් එන උත්තරේ මොකද්ද? A සමානයි B. හරිනේ. එතකොට ARB and BRA කියන එක ඉම්ප්ලයිස් කරනවා A සමානයි B කියන එක. එතකොට මේකනේ අපිට ඇත්තටම පෙන්න ගන්න ඕනේ. ඒ කියන්නේ මේක ඇන්ටිසිමෙට්‍රික් වෙනවා කියන එක. ඒ කියන්නේ අපිට ඇන්ටිසිමෙට්‍රික් වෙන්නේ නැහැ කියලා පෙන්න ගන්න ඕන මොකද කරන්න ඕන මේක ඉම්ප්ලයිස් වෙන්නේ A සමානයි B කියන එක මේ විදිහට ගත්තාම A සමානයි B කියලා ඉම්ප්ලයිස් වෙන්නේ නැහැ කියලා පෙන්නවා අපිට ඇන්ටිසිමෙට්‍රික් වෙන්නේ නැහැ කියලා පෙන්වන්න පුළුවන් මෙතන ඕනම් ප්‍රශ්නයක් තියෙනවා නම් කාට හරි හදලා බලන්නත් පුළුවන් ඒ කියන්නේ A සමානයි B වෙනවමද කියලා මේකේ කොහොමද ගන්නේ A කුඩයි O සමානයි B කියන එක අපි ලියන්න පුළුවන් A කුඩයි B O A සමානයි B and B කුඩයි A O B සමානයි A අන්න ඒ අවස්ථාවෙන් එතකොට ඔතන මේ distributive laws නිකන් අර proposition අපි සුළු කරන්නේ proposition සුළු කරන විදිහට ඔක මේ සුළු කරගන්න පුළුවන් එතකොට A සමානයි B කියන අවස්ථාව විතරක් කියන මේ කියන්නේ ඔතන AND එකක එකන සම්බන්ධතාවය වෙන්නේ true එකක් හරි false එකක් හරි එනකොට AB කියන්නේ A කුඩයි B and B කුඩයි A කියන එක false වෙනවනේ ඒ වගේ අවස්ථාවක් යටදී මොකක් හරි එකක් එන උත්තරේ ගන්න පුළුවන් මේ විදිහට සුළු කරලා හරි එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් සුළු කරලා බලාගන්න එක අවශ්‍ය නම් ගත්ත හැකි විදියට. එහෙම අවශ්‍ය නැත්නම් කරන්න මෙතන නිකම්ම පේන ගන්න. AND එකෙන් ගන්න වෙන්නේ අපිට සමාන අවස්ථා විතරයි. ඊට පස්සේ transitive කියලා කතා කරනවා. Transitive වෙනවා නම් කොහොමද වෙන්නේ? Transitive වෙනවා නම් අපි දන්නවා ARP කියන එක සහ BRC කියන එක ඉම්ප්ලයිස් කරන්න ඕනේ ARC කියන එක. හරි. අපි බලමු මේක වෙනවද කියලා. ට්‍රාන්සිටිව් වෙනවද නැද්ද කියලා බලන්න අයියෝ. ARB මොකක්ද වෙන්නේ? ARB කියන එක ඉම්ප්ලයිස් කරන ඩබල් ඉම්ප්ලිකේෂන් එක. A කුඩයි හෝ සමානයි B. BRA කියන එක මොකක්ද? BRC. BRC කියන එක ඉම්ප්ලයිස් වෙන්නේ මොකටද? ඒ කියන්නේ ඩබල් ඉම්ප්ලිකේෂන් එක BRC කියන එකෙන් කියවෙන්නේ සම්බන්ධතාවයේ රිලේෂන් නේ. B කුඩයි හෝ සමානයි C. දැන් අපි ගත්තොත් එහෙම මේක ARB and BRC කියන එක මේකේ මොකක්ද ඉම්ප්ලයිස් වෙන්නේ A කුඩයි හෝ සමානයි B and B කුඩයි හෝ සමානයි C මේ දෙකම වෙනවනම් මොකද වෙන්නේ දැන් A කියන එක Bට වඩා කුඩයි හෝ සමානයි වෙනවා A කියන එක කුඩයි හෝ සමානයි B හරි ඒ වගේම තමයි B කියන එක Cට වඩා කුඩයි දැන් අපි 요거 ප්‍රායෝගිකව දන්නනේ මේක හිතන්න පුළුවන් නිකන් A කියන එක Bට වඩා කුඩා වෙනවා ඒ වගේම B කියන එක Cට වඩා කුඩා වෙනවා එතකොට B කියන්නේ මැදාගයක් වගේ නේ කියන්නේ කිසියම් අගයකට වඩා තවත් අගයක් කුඩා වෙනකොට ඒ කියන්නේ අර කුඩා විශාල අගේ තවත් අගයකට වඩා කුඩා නම් ඒ අගයට වඩා කොහොමත් අර කුඩාම අගේ කුඩා වෙනවා ඒක පැටලව ගන්න එපා කිව්වේ මේ මේකම තමයි අර නිකන් කියන භාෂාවෙන් කිව්වේ ඒ කුඩයි හෝ සමානයි b වෙනකොට දැන් b කියන එක a වඩා විශාලයි b කියන එක c වඩා කුඩායි නේද එතකොට කොහොමත් c කියන එක a වඩා විශාල වෙන්න එපේ නිකන් හිතුවොත් එහෙම එක විශාලයි sorry එක කුඩයි 3ට වඩා 3 කුඩයි 6ට වඩා එතකොට එක කියන්නේ කොහොමත් 6ට වඩා කුඩායි
අං ඒ තරකින් අපිට ගන්න පුළුවන් ඒ කුඩයි හෝ සමානයි c වෙනවා. ඒ කියන්නේ සමාන අවස්ථා වෙන්නත් පුළුවන් නේද? එක සමානයි එකයි, එක සමානයි එකයි එහෙමවත් එහෙම ඒකෙන් සමාන අවස්ථාවක් තියෙනවා ඒ සමානයි c වෙන්නත් පුළුවන්. එතකොට අපිට අවශ්‍ය තර්කය ඇවිල්ලා ඉවරයි. මේකෙන් ඉම්ප්ලයිස් කරනවානේ ඒ කුඩයි හෝ සමානයි c කියන එක. ඒ කියන්නේ මේකෙන් ඉම්ප්ලයිස් වෙන්නේ මොකද්ද? AR c කියන රිලේෂන් එක. ඊළඟට මෙහෙම හදුවට පස්සේ මෙතනින් අපිට එනවානේ මේක අර අපිට අවශ්‍ය පරිදි ට්‍රාන්සිටිව් කියලා පෙන්න ගන්න ඕන තර්කය අපිට ඇවිල්ලානේ තියෙන්නේ මෙතන. AR b and BR c implies AR c. ඒකට අපිට මෙතනින් කියන්න පුළුවන් therefore R is a transitive relation කියලා. නැත්තම් R is transitive. හරි. ඒ example එක තේරුම් නැති කවුරු හරි නා. මොකක් හරි තේරුම් නැත්තම් හරි මොකක් හරි මැද්දේ ප්‍රශ්නයක් හරි තේරෙනවා නම් හදපු ඒව. එහෙම තේරෙනවා නම් අහන්න. ඊට පස්සේ equivalence relation එකක් ගැන කතා කරනවා මේගොල්ලෝ. Equivalence relation. ඒ මොකද්ද? ওই ডেফিনিশন එකෙන් වැදගත්ම පොයින්ට් එක equivalence relation කියන එක. ගොඩක් වෙලාවට ගණන් දෙන්නේ ওই equivalence relations කියන එක. equivalence relation එකක් කියලා කියන්න පුළුවන් අපිට කිසියම් relation එකක් දුන්නට පස්සේ ඒ relation එක ඒ කියන්නේ මොකක් හරි a කියලා set එකකට අර්ථ දක්වලා තියෙන relation එකක් දුන්නට පස්සේ ඕනෑම a කියලා ඕනේ මොකක් හරිම set එකකට අර්ථ දක්වලා තියෙන relation එකක් දුන්නට පස්සේ ඒ relation එක reflexive symmetric and transitive. ඒ කියන්නේ reflexive වෙන්නත් ඕනේ symmetric වෙන්නත් ඕනේ transitive වෙන්නත් ඕනේ. ඔන්න ඔය කියන කරුණු තුනම තෘප්ත කරනවා නම් ඒ රිලේෂන් එක ඉක්විවලන්ස් රිලේෂන් එකක් කියලා අපි කියනවා. හරි ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඉක්විවලන්ස් රිලේෂන් එකක් කියලා කියන්නේ ඔය කරුණු තුනම තෘප්ත වෙන්න ඕනේ. reflexive වෙන්නත් ඕනේ අනිවාර්යෙන්ම, ඊට පස්සේ අනිවාර්යෙන්ම symmetric වෙන්නත් ඕනේ, අනිවාර්යෙන්ම transitive වෙන්නත් ඕනේ. ඔය එකක් හරි වුණේ නැත්තම්, ඒ කියන්නේ reflexive වෙලා symmetric වෙලා transitive වුණේ නැත්තම් ඒ රිලේෂන් එක ඉක්විවලන්ස් රිලේෂන් එකක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම කරුණු තුනම තෘප්ත වෙනවා නම් විතරයි ඒ රිලේෂන් එක ඉක්විවලන්ස් රිලේෂන් එකක් කියලා අපිට කියන්න පුළුවන්. හරි ඊට පස්සේ එක්සැම්පල් එකක් ඒගොල්ලෝ කියනවා let r be a relation of similarity in the set of triangles in the plane. ඒ කියන්නේ මොකක් හරි similarity එක සම්බන්ධව ඒගොල්ලෝ කියන්නේ set of triangles in the plane. ඒක නිකන් ওই graphical interpretation එකක් වගේ දීලා තියෙනේ ඒගොල්ලෝ. graphically යන්දොත් එහෙම දැන් ඔය අපි විස්තර කරොත් එහෙම කෝණ සමාන වෙන්න පුළුවන්, පාද සමාන වෙන්න පුළුවන්, ඒ වගේ ඒවා තියෙනවා නේද? ආන් ඒ වගේ similarity එක ගැන තියෙන්නේ ඒක equivalence relation එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ සමපාත්‍ය කෝණ දෙයක් තියෙනවා නම් පාද සමාන නම් ඒ කියන එක කොහොමත් පාද සමාන වෙන අවස්ථාවට එනවනේ. ආන් ඒ වගේ අවස්ථාවක් තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඒක ඇත්තට වැදගත් නේ ගන්න මේ example යන්නේ මේ කියන්නේ අර විස්තර කරන්න දීලා තියෙන්නේ ඒගොල්ලෝ. එතකොට ඊට පස්සේ තියරම් එකක් කතා කරනවා මේ ඩෙෆිනිෂන් එක යටතේ. ඉස්සෙල්ලම කතා කරපු ඩෙෆිනිෂන් එක යටතේ තියරම් එකක් ගැන කතා කරනවා. මොකක්ද ඒ තියෙන්නේ? R and S be two relations on the same set A. කියන්නේ set එකම set එකක් මත අර්ධ දක්වලා තියෙන relations දෙකක් කියලා ගන්න කියනවා R and S කියන්නේ. ඒගොල්ලෝ කියනවා පළවෙනි එක R and S are both reflexive. ඒ කියන්නේ then so two are R union S and R intersect S. එතකොට ඒකලෝ එතන මොකද්ද කියන්නේ? කියන්නේ R R එකයි S එකයි ඒ කියන relations දෙකම reflexive relations දෙකක් නම් R මේලේ S මගින් නිරූපණය වෙන relations එක relation එකයි ආ ඒ කියන්නේ S ඒකයි R ඡේදන S කියන relation එකයි ඒ දෙක reflexive වෙනවා කියලා පෙන්වන්න කියනවා. කොහොමද ගන්න පුළුවන් අපිට? අපි ගමුකෝ R ඡේදන S වල element එකක් තියෙනවා AB කියලා. හරි? capital A වල මම ගන්නම් A කියන එක. ඒක අපි සාධනය කරමු හරි? ඔකෝ ලියා ගන්න සාධනය සමහරක් වෙලාට වැදගත් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් සාධනයක් තියෙන එක සාධනය කරන්න පුළුවන්. පළවෙනි එක ඒ කියන්නේ if r and s are both reflexive then so two are r union s and r intersect s. හරි ඕක තමයි සාධනය කරන්නේ. R කියන එක reflexive වෙනවා. මම හිලියනක පොදුවේ කට නෙමෙයි පොදුවේ ලියනවා. A කියන එක AB කියන දේ මොකද? A B කියලා values දෙයක් ගන්න capital level පිටින ප්‍රෝමිලක්කම් එක. ඒ කියන්නේ ඔය ප්‍රෝමිලක්කම් එක කියන්නේ theorem එකේ පළවෙනි කරුණ. R කියන එක reflexive නේ.
ඇත්තර මේක ආර්කින්ක රිෆ්ලෙක්සිව් වෙනවා කියන එක වෙනම ලියා ගන්නත් ඕනේ. ආර් මෙහෙම ගන්නම්කෝ. කවන්න ලියමුකෝ. ආර් කියනක රිෆ්ලෙක්සිව් වෙනවා. ආර් ඉස් රිෆ්ලෙක්සිව්. ආර් කියනක රිෆ්ලෙක්සිව් වෙනවා කියන්නේ ඉම්ප්ලයිස් කරන මොකද්ද? ඒ ආර් ඒ කියන රිලේෂන් එක තියෙනවා කියන එක සියලු මේ සඳහා. ඕ ඕල් ඒ ඉන්නේ. For all a in එක නික වැදගත් හරි නැත්තම් ඕක වෙනස් වෙනවා ඒ කියන්නේ අගයන් කිහිපයකට විතරක් වුණොත් එහෙම ඕක වැඩක් වෙන්නේ නැහැ හැම අගයකටම ඔය රිලේෂන් එක ට්‍රූ වෙන්න ඕනේ skin is reflexive නා make implies කරන මොකද as a ඒ කියන්නේ a කියන එක capital level element යන්නේ as a කියන එක අපිට අවුලක් නැහැ ඒකම ගත්ත හැකි හරි for all a in capital a එතකොට මේකෙන් කියන්නේ මොකද? S R is reflexive මේක වෙනවා. A R A S is reflexive නම් A S A වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම ඇත්තටම මේක මීට වඩා ලේසි අර අනිත් රිලේෂන් එකෙන් ලියා ගන්න එක අපිට. ඒ කියන්නේ රිලේෂන් එක ගැන රිලේෂන් අර්ථ දැක්කම තියෙනවනේ තව එක. Reflexive එකෙන් implies කරනවා මම ඒ capital simple A simple A මේක එලිමන්ට් එකක් කියනවා කියලා කියන්න පුළුවන් කැපිටල් R වල. ඒ කියන්නේ ඒ ඒ කියන ඕඩර් පෙයර් එක R කියන රිලේෂන් එකට අදාළ සෙට් එකේ එලිමන්ට් එකක් කියනවා. එතනත් ඒ විදිහටම අපි ලියා ගන්න පුළුවන් කැපිටල් R වල එලිමන්ට් එකක් කියනවා කියලා. මේ ඕඩර් පෙයර් එක ඔහම ඕඩර් පෙයර් එක එලිමන්ට් එකක් කියනවා. සෝරි R නෙමෙයි මෙතන S. හරි ඔහම ලියනකොට අපිට කියන්න පුළුවන් මොකද්ද? an a is an element of r and මම මේ and එකක් ගන්නවා එතන ගන්න හේතුවක් තියෙනවා මම හේතුව කියන්න and මේක implies කරන මොකද මේක එනවා implies කරනවා මේ මේක පාර ලියන්න පුළුවන් එකපාර ලියන්න පුළුවන් හේතුව මොකද්ද and එක අරගෙන මම and එක ගත්ත හේතුවක් පිට මෙහෙම එකපාර ලිව්ව හේතුවක් පිට ඔය හේතුව සම්පූර්ණ හේතුව එකයි මොකද්ද හේතුව සෙට් තියරි වල මතක නම් සෙට් තියරි වල අපි ඉන්ටර්සෙක්ට් එක ඉන්ටර්සෙක්ට් එකට ඉන්ටර්සෙක්ෂන් එකේ අර්ධ දැක්වීමදි කියනවා x කියන්නේ a ඡේදන b වල එලිමන්ට් එකක් නම් ඒ කියන්නේ x කියන එලිමන්ට් එක x කියන්නේ a ඡේදන b වල එලිමන්ට් එකක් නම් අපිට කියන්න පුළුවන් x කියන එක කෙනා a වල එලිමන්ට් එකක් වෙනවා and and වලින් සම්බන්ධ කරනවා ඒ වගේම x කියන එක කෙනා b වල එලිමන්ට් එකක් වෙනවා කියන එක ඒක ඩබල් ඉම්ප්ලිකේෂන් එකක් ඒගොල්ලෝ කියන්නේ ඒ කියන්නේ එක පැත්තක් වෙනවා නම් අනිත් පැත්තත් වෙනවා අනිත් පැත්ත වෙනවා නම් මේ පැත්තත් වෙනවා කියන අදහසින් තමයි ඒගොල්ලෝ ඒ අර්ථ දැක්වීමෙදිම දීලා තියෙනවා ඩබල් ඉම්ප්ලිකේෂන් මාක් එකත් එක්ක. එතකොට අපිට ඒ තර්කයෙන් තමයි මම මේක ලියාගත්තේ. AA කියන්නේ ඕඩර්ඩ් පෙයර් එක R එලිමන්ට් එකක් වෙනවා. ඒ වගේම S කියන එකේ රිලේෂන් එකට අදාළ සෙට් එකෙත් එලිමන්ට් එකක් වෙනකොට A කියන එක යන්නේ ඒ ගත්ත ඕඩර්ඩ් පෙයර් එක AA කියන ඕඩර්ඩ් පෙයර් එක R ඡේදන S කියන එකේ එලිමන්ට් එකක් වෙනවා. හරි. එතකොට මේකේ නිරූපණය වෙනවානේ මේක රිෆ්ලෙක්සිව් කියලා. ඒ කියන්නේ AA කියන එක R ඡේදන S වල එලිමන්ට් එකක් වෙනවා නම් මතනින් අපිට කියන්න පුළුවන් එම නිසා r intersect s is also reflexive හරි අපිට ආපහු පෙන්වන්න ඕනේ මේලේ මේලේ සම්බන්ධ මේලේ සම්බන්ධව පෙන්වනකොට කොහොමද කරන්න පුළුවන් ඔය විදිහටම මම ගන්නවා ඒ o එකකින් සම්බන්ධ කරනවා is an element of r o is an element of s implies මේගොල්ලෝ මේ මේලේටත් යුනියන් එකටත් සෙට් තියරි වලදී මේ විදිහටම අර්ථ දක්වනවා රිලේෂන් එක හරි ඒ රිලේෂන් එක නෙමෙයි ඩෙෆිනිෂන් එක මේ විදිහට මේගොල්ලෝ දෙනවා සෙට් තියරි මතක නැති කට්ටිය සෙට් තියරි බලා ගන්න මොල් ටික එතකොට අපිට මොකක්ද කියන්න පුළුවන් එම නිසා ඒ කියන්නේ a a කියන එක මේකෙත් එලිමන්ට් එකක් නේ නර්මේලස් වල එතන අපිට කියන්න පුළුවන් ඒ කියන්නේ එතන කියන්නේ R මේලේ S වල නිරූපණය කරන රිලේෂන් එකක් ඒ ඒ කියන එක ට්‍රූ වෙනවා ඒ කියන එක රිලේට් වෙන්නේ A වලටම අන්න එතනදී අපිට කියන්න පුළුවන් එම නිසා R මේලේ S is also reflexive හරි ඒක අපිට ගන්න පුළුවන් තර්කයක් නේ ඊට පස්සේ දෙවෙනියට තියෙන එක ඕක සිමෙට්‍රික් කියලා පෙන්වන්න කියන්නේ මෙහෙමයි දෙවෙනියට තියෙන්නේ If R and S are both symmetric, then so 2R R union S and R intersect S. ඒ කියන්නේ R S කියන දෙකම symmetric වෙනවා නම්,
සිමට්‍රික් කරනවා නම් r මේල s කියන එකයි r ඡේදන s කියන එකයි සිමට්‍රික් කරවයි කියලා අපිට පෙන්වන්න කියනවා. එතකොට අපි පෙන්වන්න ඕනේ මොකද්ද ඇත්තටම? සිමට්‍රික් කරනවා. සිමට්‍රික් කරනවා කියන එකේ අපි දන්නවා නිකන් normal relation එකක් ගත්තොත් ar b r කියන relation එක සිමට්‍රික් නම් ar b කියන එක implies කරන්න ඕනේ br a කියන එකට. අනේ මේ විදිහටම අපිට මෙතන ගන්න පුළුවන් AB කියලා එලිමන්ට් එකක් ගත්තොත් ඒ කියන්නේ AB කියලා ඕඩර්ඩ් පෙයර් එකක් ගත්තොත් AB කියන ඕඩර්ඩ් පෙයර් එක R මේල නැත්නම් ඉන්ටර්සෙක්ට් එකෙන් ගමුකෝ R ඡේදන S වල R ඡේදන S වල එලිමන්ට් එකක් කරනනම් අපිට පෙන්වන්න ඕනේ BA කියන එකක් R ඡේදන S වල එලිමන්ට් එකක් වෙනවා කියලා. ඔය විදිහට මේලට ගත්තොත් A මේ A B කියන එක R මේල S වල එලිමන්ට් එකක් වෙනවා නම් අපිට පෙන්වන්න අවශ්‍යයි BA කියන එකත් R මේල S වල එලිමන්ට් එකක් වෙනවායි කියලා. ඔන්නේ කරුණු දෙක පෙන්න ගත්තොත් අපිට කියන්න පුළුවන් මේක එක්ක R ඡේදන S එක රිෆ්ලෙක්ට් සිමෙට්‍රික් R මේල S එක සිමෙට්‍රික් කියලා. ඔක්කොහොමද පෙන්වන්නේ? මම ගන්නවා AB කියලා වැලියු එලිමන්ට් එකක් ගන්නවා. මේක තියෙන්නේ R ඡේදන S වල. හරි මේක ඉම්ප්ලයිස් කරන්න ඕනද? මේකත් මම ලියන්නේ ඉන්ටර්සෙක්ෂන් එකේ ඩෙෆිනිෂන් එක අනුව සෙට් තියරි වල AB කියන එක එලිමන්ට් එකක් වෙනවා කැපිටල් R වල and AB කියන එක එලිමන්ට් එකක් වෙනවා කැපිටල් S වල. හරි පොතන කාටවත් ගැටලුවක් නැහැ. එතකොට අපිට මේක කොහොමද ලියන්න පුළුවන්? ARB කියන එක R වල එලිමන්ට් එකක් වෙනවා AB කියන එක S වල එලිමන්ට් එකක් වෙනවා. ඔහො කොහොම කියනකොට අපි දන්නවා R S කියන්නේ සිමෙට්‍රික් ඉක්වේෂන්ස් දෙක. හරි ගානේ කියනවනේ R S A සිමෙට්‍රික් වෙනකොට RS දෙකම සිමෙට්‍රික් වෙනකොට අපිට මේක අනිත් පැත්ත හරවා ලියන්න පුළුවන් BA කියන එක එලිමන්ට් එකක් වෙනවා R වල and BA එලිමන්ට් එකක් වෙනවා S වල. එතකොට මේකේ මොකද දෙන්න පුළුවන්? BA කියන එක අර ඉන්ටර්සෙක්ෂන් එකේ ඩිෆිනිෂන් එකේ අනිත් පැත්ත අපි ලියනවා R. හරි මේකෙන් ඉම්ප්ලයිස් වෙලා තියෙනවානේ AB කියන එක R and S වල එලිමන්ට් එක ගන්නවා BA කියන එක RNS වල sorry RNS වෙනුවේ R intersect S වල element එකක් කියලා දිනවා. එතකොට අපිට මෙතනින් කියන්න පුළුවන් එම නිසා R intersect S is also symmetric. හරි මේක කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට ওই විදිහටම පෙන්වන්න ඕනේ මොකද්ද? R male S කියන එක. මම එතකොටත් ගන්නවා AB කියලා අගයක් ගන්නවා AB කියන එක ගන්නවා R මේල S වල එලිමන්ට් එකක් විදිහට මෙතනින් අපිට මේලේ අර්ථ දෙකක් මොනවා ලියන්න පුළුවන් යූනියන් එකේ ඩෙෆිනිෂන් එක ගන්නවා A B කියන ඕඩර්ඩ් පෙයර් එක එලිමන්ට් එකක් වෙනවා R වල O AB කියන එක එලිමන්ට් එකක් වෙනවා S වල හරි ඕක ඔහම වෙනකොට අපි දන්නවා R S කියන දෙකම සිමෙට්‍රි එතකොට BA R කියන එක ට්‍රූ වෙනවා ඔව් BA in S මේකත් දෙකම ට්‍රූ නේ එතකොට අපි ලියන්න පුළුවන් BA මේක යූනියන් එකේ ඩෙෆිනිෂන් එක අනිත් පැත්ත R union S හරි ඔහොම ලියන්න පුළුවන්. එතකොට මෙතෙන් මොකක්ද වෙන්නේ? AB කියන එක R මේල S වල එලිමන්ට් එකක් වෙනකොට AB කියන එක R sorry BA කියන එක R මේල S වල එලිමන්ට් එකක් කියලා දෙනවා. අපිට මෙතනින් කියන්න පුළුවන් therefore R මේල R union S is also symmetric. හරි ඊට පස්සේ අපිට මේකළු පෙන්වන්න කියන්නේ R R S කියන දෙකම anti-symmetric නะ. anti-symmetric කරනවා නම් R and S එක anti-symmetric වෙනවයි කියලා පෙන්වන්න ඕනේ. හැබැයි R මේල S කියන එක anti-symmetric වීම අත්‍යවශ්‍ය නැහැ කියලා පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ සිමෙට්‍රික් ඇන්ටිසිමෙට්‍රික් වෙන්නත් පුළුවන් R මේල S කියන එක නොවෙන්නත් පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ කියලා පෙන්වන්න ඕනේ. කොහොමද අපි ඒක කරන්නේ? ඇන්ටිසිමෙට්‍රික් කියන එකෙන් අදහස මොකක්ද? ඇන්ටිසිමෙට්‍රික් කියලා කියන්නේ AR BN BRA කියන මොකක් හරි රිලේෂන් දෙයක් ගත්තොත් එහෙම normal ගත්තොත් එහෙම AR BN BRA කියන එක ඉම්ප්ලයිස් කරන්න ඕනේ A සමානයි B කියන එකට. අන්න ඒ විදිහටම අපිට මෙතනින් ගත්තොත් එහෙම මේ AB R and S ඒ කියන්නේ AB කියලා එලිමන්ට් එකක් තියෙනවා RNS R intersect S වල ඒ වගේම BA කියන එකත් R intersect S එකේ එලිමන්ට් එකක් නම් එතනින් ඉම්ප්ලයිස් කරොත් එහෙම A සමානයි B කියලා. එතකොට ඒ කියන්නේ මෙහෙම
AB කියන එක R ඡේදන S වල එලිමන්ට් එකක් වෙනවා and B A කියන එක R ඡේදන S වල එලිමන්ට් එකක් වෙනවා කියන එක ඉම්ප්ලයිස් කරොත් එහෙනම් B සමාන AE කියලා මේක පෙන්න ගන්න පුළුවන් වුණොත් අපිට වැඩේ හරිනේ එතකොට කියන්න පුළුවන් R ඡේදන S කියන එක ඇන්ටිසිමෙට්‍රික් කියලා මේක තා පොඩි වෙලාවකින් නවතී හරි මේක විනාඩි 30යි තියෙන්නේ පොඩි අවුලක් තියෙනවා මේ මේක මේක ඊගා වීඩියෝ එකේ කතා කරන්න